අයිබෝවන් වනකම් මම ජවන්ස ඔගොල්ලන් මාව පොත්පත් වලින් දැනගෙන හිටියට මාව ඔගොල්ලන් දැකලා නැහැ නේද දැන් උස්සරහට ඔගොල්ලන්ට මාව දැක ගන්නත් පුළුවන් අපේ හෙලේ අපි කියන YouTube channel එකේ හෙලේ අපි පාසල කියන එකේ playlist එකේ මගේ පාඩම් ටික ඔගොල්ලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන් ඒ channel එක බලන්න පාසල් ළමුන් සඳහා සහ රජයේ සේවකයන් සඳහා වැඩිහිටියන් සඳහා අපි දෙමළ පන්ති ටික දිගටම අපි කරගෙන යනවා අපේ පන්ති වලට ඔයගොල්ලන් සහභාගී වෙන්නත් පුළුවන් YouTube channel හරහාත් ඔයගොල්ලන්ට අපේ පාඩම් ටික දැක බලා ගන්නත් පුළුවන් එහෙනම් ළමයි අද පළවෙනි පාඩම හැටියට අපි පටන් ගන්නෙ ඒක වචනයක් කොහොමද බහු වචන හරවන්නේ කියන එක ළමයි අද අපි කරන්න යන පාඩම රයිට් එහෙම නැත්නම් ඒක වචනයක්ද මේක බහු වචනද කියලා අපි හඳුනාගන්නේ කොහොමද කියලා යන පාඩම තමයි අද අපි කරන්න යන්නේ. එහෙනම් ළමයි බලන්න ඒක වචනෙට දෙමළින් කියන්නේ ඒක වචන දෙමළින් කියන්නේ උරුමෙයි. උරුමෙයි. ඒ වගේම බහු වචනෙට දෙමළින් කියන්නේ පන්මෙයි. බහු වචනෙට දෙමළින් කියන්නේ පන්මෙයි. එතකොට උරුමෙයි කියන්නේ ඒක වචනය පන්මෙයි කියන්නේ බහු වචනය. එතකොට ළමයි ඒක වචනයක් බහු වචන හරවන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා. අපි ඒක එකින් එක බලමු. ළමයි පළවෙනි ක්‍රමය සාමාන්‍ය වචනයක් කොහොමද අපි බහු වචනයට හරවගන්නේ? සාමාන්‍ය වචනයක් කොහොමද බහු වචන හරවගන්නේ කියනයි අපි ඉස්සෙල්ලාම බලන්නේ. එතකොට ළමයි මේක සාමාන්‍ය වචන කියලා හඳුනාගන්නේ කොහොමද? ඒකට ක්‍රම කිහිපයක්ම තියෙනවා. අපි එකින් එක බලමු. පළවෙනි ක්‍රමය මෙහෙම කියනවා නම් සොල්ලෙන් ඉරිදි එළිති ஈ உச்சரிப்பில் முடிவடைந்தால் ஹல் சேர்க்க வேண்டும் ஏகின ළමයි වචනයක අන්තිම අකුර ஈ ශබ්දයෙන් නැත්නම් ஈ උච්චාරණයෙන් අවසන් වුණා නම් ඒක සාමාන්‍ය වචන. එතකොට එහෙම ආවොත් අපි ඒකට හ ල් කියන අකුරු දෙක එකතු කරන්න ඕනේ. උදාහරණයක් බලමු. පිරාණි 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 කියන්නේ සතාට කියන්නේ. එතකොට ළමයි මේකේ අන්තිම අකුර මොන ශබ්දෙන්ද අවසන් වෙලා තියෙන්නේ? ඊ කියන ශබ්දෙන් අවසන් වෙලා තියෙන්නේ. ළමයි එහෙනම් ඒක සාමාන්‍ය වචන. එතකොට ළමයි මේක බහු වචන හරවන්න ඕන නම් ඒ වචනත් එක්ක අපි හ ල් කියන අකුරු දෙක එකතු කරන්න ඕන. එතකොට මේක එකතු කරා නම් කොහොමද? පිරාණි හල් කියන අකුරු දෙක එකතු කරන මෙන්න මේ හ ල් කියන අකුරු දෙක. ළමයි විශේෂ මතක තියාගන්න ඒක වචනද බහු වචනද කියලා හඳුනා ගන්න අන්තිම අකුරු දෙක හ ල් කියලා ආවොත් ඒක බහු වචන. හරි එහෙනම් ළමයි පිරාණි පිරාණි හල්. තව උදාහරණ දෙකක් බලමු. කියන බලන්න කිලි කිලි හල්. රයිට් ඒ වගේම ඒනි ඒනි හල්. තමයි එතකොට මේක සාමාන්‍ය වචන හඳුනා ගන්න එකේ පළවෙනි ක්‍රමය. ඒකේ දෙවෙනි ක්‍රමය මෙහෙම ආවෝ. ඒ කියන්නේ වචනය අවසන් අකුර අයි උච්චාරණයෙන් අවසන් වූවා නම් හ ල් අකුරු එකතු කළ යුතුය. ඒ කියන්නේ වචනයක අන්තිම අකුර අයි ශබ්දයෙන් ආවෝ. උදාහරණ අප බලමු. පරවෙයි කියන වචනය. පරවෙයි. තමයි පරවෙයි කියන්නේ පක්ෂියාට කියන්නේ. එතන මේකේ අන්තිම අකුර මොන ශබ්දෙන්ද අවසන් වෙලා තියෙන්නේ? අයි ශබ්දෙන් අවසන් වෙලා තියෙන්නේ. එතන මේ අයි ශබ්දෙන් අවසන් වුණා නම් ඒක සාමාන්‍ය වචනය. එතකොට මේක බහු වචන හරවන්න ඕන මොනවද කරන්න ඕනේ? හ ල් කියන අකුරු දෙක එකතු කරන්න ඕන. එතකොට ළමයි මේක එකතු කරා නම් කොහොමද? පර වෙයි හල්. පර වෙයි හල්. එතකොට මේකත් මොනවද? බහු වචනය. පර වෙයි පරවේහල්. ඒක ළමයි දෙවැනි ක්‍රමය. මේකේ තුන්වැනි ක්‍රමය සාමාන්‍ය වචනක් හඳුනා ගන්න තියෙන තුන්වැනි ක්‍රමය වචනය අවසන් අකුර ඩූ අකුරෙන් අවසන් වූවා නම් ඩූ කියන අකුරෙන් අවසන් වූවා නම් ඒකටත් මොනවද කරන්න ඕනේ? හල් එකතු කරන්න ඕනේ. උදාහරණයක් බලමු. මාඩු කියන වචනය. මාඩු මාඩු කියන්නේ ගවයා නැත්නම් ගොනාට කියන්නේ. එතකොට ළමයි මේකේ අන්තිම අකුර රයිට් ඩූ කියන අකුර වෙලා තියෙන්නේ. ඩූ කියන අකුර.
එතකොට ළමයි do කෙනා කර ආවොත් ඒකත් මොනවද සාමාන්‍ය වචනයක්. එතකොට ළමයි මේක අපි බහුවචන හරවන්න ඕන මොනවද කරන්න ඕනේ? මේකටත් her කෙනා අකුරු දෙක එකතු කරන්න ඕන. එකතු කරා නම් කොහමද? මාඩු මාඩු හල් මාඩු මාඩු හල් මේක තව ක්‍රමයක්. හරි අපි ඒකට උදාහරණ දෙකක් බලමු. මාඩු මාඩු හල් නම් කෙන ළමයි ආඩු ආඩු හල්. ඒ වගේම සොණ්ඩු සොණ්ඩු හල්. මෙන්න මේක ළමයි තුන්වෙනි ක්‍රමය. සාමාන්‍ය වචනයක් හඳුනා ගන්න තියෙන තුන්වෙනි ක්‍රමය. ඒක ළමයි හතරවෙනි ක්‍රමය. හතරවෙනි ක්‍රමය බලන්න. කොහමද? වචනය අවසන් අකුර ඊ අකුරෙන් අවසන් වූවා නම් හල් අකුරු එකතු කළ යුතුය. ඒ කියන්නේ වචනය අන්තිම අකුර යයන් හල් කළාව. උදාහරණයක් බලමු. නායි. නායි කියන වචනය. ළමයි නායි කියන බල්ලට කියන්නේ. එතකොට ළමයි මේකේ අන්තිම අකුර රයිට් මොන අකුරද? රයිට් යයන් හල් කිරීම. ඊ. එතකොට යයන් හල් කළාව තමයි ඒකත් මොනවද? සාමාන්‍ය වචනයක්. එතකොට ළමයි මේක බහුවචන හරවන්න ඕන මොනවද කරන්න ඕනේ? ඒකත් හල් කියලා එකතු කරන්න ඕන. එකතු කරන කොහමද එන්නේ ළමයි? නායි නායි හල්. නායි නායි හල්. මේකත් මොනවද අන්තිමට හල් කියන අකුරු දෙක එකතු කරන්න ඕන. ඒක ළමයි හතරවෙනි ක්‍රමය. ඒකට තව උදාහරණ දෙකක් බලමු. නායි නායි හල් නම් පායි පායි හල්. මේක හතරවෙනි ක්‍රමය. පස්වෙනි ක්‍රමය මෙහිම ආව කොහමද? වචනය අවසන් අකුර ඉර් අකුරෙන් අවසන් වූවා නම් හල් එකතු කළ යුතුය. රයිට්. ඒ කියන්නේ වචනේ අන්තිම අකුර ඉර් කියලා ආව. උදාහරණයක් බලමු. ඌර් කියන වචනේ. ඌර් කියන වචනේ. ළමයි ඌර් කියන ගමට කියන්නේ. එතකොට මේකේ අන්තිම අකුර කොහමද අවසන් වෙලා තියෙන්නේ? ඉර් කියන අකුරේ. එතකොට ඉර් කියලා අවසන් වුණා නම් ඒකත් මොනවද ළමයි? සාමාන්‍ය වචනයක්. එහෙනම් මේක බහුවචන හරවන්න ඕන මොනවද කරන්න ඕනේ? හ ල් කියන අකුරු දෙක එකතු කරන්න ඕන. එතකොට ඌර් ඌර් හල්. ඌර් ඌර් හල්. හරි. එතකොට මේකත් අන්තිම අකුර හල් එකතු කරලා තියෙනවා. ඌර් ඌර් හල්. ඒ වගේම තව උදාහරණයක් බලමු. රයිට්. ඌර් ඌර් හල් නම් තේර් තේර් හල්. මේක පස්වෙනි ක්‍රමය. හයවෙනි ක්‍රමය මෙහෙම ආවෝ. ඒ කියන්නේ වචනය අවසන් අකුර ඉන් අකුරෙන් අවසන් වූවා නම් හල් එකතු කළ යුතුය. ඒ කියන්නේ වචනේ අන්තිම අකුර මූණු සුලි නයන ආවොත්. ඒ කියන්නේ මූණු සුලි නාන. උදාහරණයක් කන්. මේ කන් කියන එක ළමයි අන්තිම අකුර රයිට් මොන අකුරද? මූණු සුලි නාන. රයිට්. එතකොට මූණු සුලි නාන හල් කළාවොත් ඒකත් මොනවද ළමයි? සාමාන්‍ය වචනයක්. එතකොට මේ සාමාන්‍ය වචනය බහුවචන හරවන්න ඕන ළමයි මොනවද කරන්න ඕනේ? ඒකටත් හ ල් කියන අකුරු දෙක එකතු කරන්න ඕනේ. එහෙනම් එකතු කරන්න කොහමද එන්නේ? කන් කන් ගල් කන් ගල්. රයිට්. මෙන්න මෙතනත් හ ල් කියලා අකුරු එකතු කරලා තියෙනවා. ළමයි මෙතනට පොඩි මේකක් බලන්න. මූණු සුලි නාන හල් කර ආවට පස්සේ ක කියන අකුර ආවොත් ග ශබ්දයෙන් උච්චාරණය ගන්න ඕනේ කියන එකත් මතක තියාගන්න. හරි ළමයි. එතකොට අපි දැන් බැලුවේ ඉස්සෙල්ලාම බැලුවේ රයිට් ඒක වචන බහුවචන හරවා ගන්න ක්‍රම ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් සාමාන්‍ය ක්‍රමය. ඒ කියන්නේ හැම වචනෙම අන්තිමට හල් එකතු කරගන්න එක. රයිට්. ඒතකොට සාමාන්‍ය වචනක් කියලා හඳුනාගන්නේ කොහොමද? රයිට්. මෙන්න මේ ආකාරයට මෙන්න මේ ශබ්දේ මෙන්න මේ අකුරු වලින් ආවොත් ඒක සාමාන්‍ය වචන. හරිද ළමයි? එතකොට අපි පළවෙනි ප්‍රධාන කොටස අපි ඒක බැලුවා. ළමයි දැන් අපි දකින් බලන්න යන්නේ දෙවෙනි ක්‍රමය. රයිට්. දෙවෙනි ක්‍රමය රයිට් මොනවද? ටිකක් අසාමාන්‍ය වචනය ඇවිල්ලා ටිකක් අසාමාන්‍ය විදිහට ආවොත් ඒක කොහොමද බහුවචන හරවන්නේ කියන එක තමයි අපි දැන් බලන්න යන්නේ. ඒකේ ක්‍රම කීපයක් තියෙනවා. අපි ඒකේ එකින් එක බලමු. ඒකේ පළවෙනි ක්‍රමය මෙහෙම ආවෝ. ඒ කියන්නේ ඒක වචනය අන්තිම අකුර මයන්න හල් කළාව. ඒ කියන්නේ උම් කළාව. උදාහරණයක් කියමු අපි පඩම්. පා පඩම්. ඒක වචනය අන්තිම අකුර මයන්න හල් කළාව. එතකොට මේක කොහමද මයන හල් කළා ඉර තියෙන්නේ? මයන හල් කළාව තමයි මොනවද කරන්න ඕනේ? බහුවචන හරවනකොට ඒ අකුර වෙනස් වෙනවා. අර උම් කියන අකුර වෙනස් වෙන්න ඕනේ. උම් කියලා වෙනස් වෙන්න ඕන. අර උම් කියන අකුර උම් කියලා වෙනස් වෙන්න ඕන. ඊට පස්සේ තමයි ළමයි මොනවද හ ල් කියන අකුරු දෙක එකතු කරන්නේ. හරි. එතකොට එකතු කරන්න කොහමද එන්නේ? රයිට්. පඩම්
පඩංගල් පඩම් පඩංගල් මෙන්න මේ ං කියන අකුර එන්න ඕන හරි පඩම් පඩංගල් එතකොට පඩම් කියන පින්තූරය රයිට් පඩංගල් කියන පින්තූරය රයිට් එතකොට ඒ වගේ තව උදාහරණ කීපයක් බලමු පඩම් පඩංගල් නම් කියන ළමයි පාඩම් පාඩංගල් ඒ වගේම මඩම් මඩංගල් මාඩම් මාඩංගල් පුත්තහම් පුත්තහංගල් මෙන්න මේක එක ක්‍රමයක් හරි මේකේ දෙවෙනි ක්‍රමය මෙහෙම ආව උදාහරණයට වචනේ අන්තිම අකුර පාම්බුලාන හල්කලාව හරි අපි ළමයි මෙන්න මේ ලයනට කියන පාම්බුලානා කියලා කියනවා මෙන්න මේ ලයනට පාම්බුලානා කියලා කියනවා මොන ලානාද පාම්බුලානා පාම්බුලානා ඒ කියන්නේ නයිලෑන්ඩ් පාම්බුලානා කියලා කියන්නේ එතකොට ළමයි පාම්බුලානා හල්කලාව විශේෂ ළමයි මතක තියාගන්න වචනේ අන්තිම අකුර හල්කලාව මෙන්න මේ අකුරු හල්කල ආවොත් තමයි අකුරු වෙනස්කම් වෙන්නේ රයිට් උදාහරණයට පල් කියලා ආවොත් ඒක බහුවචන හරවනකොට කොහොමද වෙන්නේ අර ඉල් කියන අකුර උච්චන්න හැඩයට හැරෙන්න ඕනේ උච්චන්න හැඩයට හැරෙන්න ඕනේ පල් පට්කල් පල් ඊට පස්සේ තමයි මොනවද හ ඉල් කියන අකුරු දෙක එකතු කරන්නේ එතකොට මේක එකතු කරලා ලිව්වා නම් කොහොමද පල් පට්කල් පල් පට්කල් එතකොට මෙන්න මේ රයිට් පාම්බු උච්චන්න ආයල මොනවද පාම්බුලානා උච්චන්න හැඩ මාරු වෙලා තියෙනවා පල් පට්කල් කියන්නේ පල් කියන දතට කියන්නේ පට්කල් කියන්නේ දත් අපි තව උදාහරණ කීපයක් බලමු ළමයි පල් පට්කල් නම් කියන බාන කල් කට්කල් ඒ වගේම විල් විට්කල් සොල් සොට්කල් නෙල් නෙට්කල් එන ළමයි මෙන්න මේක රයිට් දෙවෙනි ක්‍රමය ඊට පස්සේ ළමයි තුන්වෙනි ක්‍රමය රයිට් අසාමාන්‍ය වචන වලින් තුන්වෙනි ක්‍රමය බලන්න මෙන්න මෙහෙම අකුරක් ආවෝ උදාහරණයට මුල් රයිට් මෙන්න මේ ලාන හල් කළා ආවොත් අපි මේ ලයනට නම් දෙකක් කියනවා ළමයි රයිට් එකක් කියන මොනවද කාල් ලාන මේකට නම් දෙකක් තියෙනවා කාල් ලාන රයිට් කාල් ලාන තව නමක් තියෙනවා මොනවද කොම්බු ලාන කාල් ලානත් කියලා කියනවා කොම්බු ලානා කියලා කියනවා ඇයි මේකට හේතුව ළමයි මෙතන කකුල් වගේ දෙකක් තියෙනවා කකුල් වගේ දෙකක් තියෙනවා නම් අපි ඒකට කියන මොනවද කාල් ලාන කකුල් දෙමලින් කියන්නේ කාල් කියලා. ඒක කකුල් තියෙන ලයන කකුල් ලාන. එහෙම නැත්නම් තවත් ළමක් තියෙනවා මම මේ ලයන පටන් ගන්නෙ කොම්බුවෙන්. මෙන්න මේ ලයන පටන් ගන්නෙ කොම්බෙන්. ඒක කොම්බුවෙන් පටන් ගන්න ලයන රයිට් මොනවද මොන ලානාද? කොම්බු ලාන. හරි. එහෙනම් මෙන්න මේ ලානා හල්කලාව්. හරිද මොනවද වෙන්නේ? ඒ ඉල්ලන්න ඇවිල්ලා මොනවද? රයිට් උට් කියලා වෙනස් වෙනවා. මෙන්න මේ ඉල් කියන අකුරයිල මොනවද ඉට් කියලා වෙනස් වෙනවා රයිට් මෙන්න මේ ඉට් කියන අකුර ඊට පස්සේ තමයි මොනවද රහල් කියන අකුරු දෙක එකතු කරන්න ඕනේ නෑ මේක එකතු කරනම් කොහමද එන්නේ මුල් මුට්කල් මුල් මුට්කල් තුල මෙන්න මේ ඉට් කියන අකුර හරි මුල් මුට්කල් හරි එතකොට මුල් මුට්කල් නම් කියන බාන්න නාල් නාට්කල් එවගේම වාල් වාට්කල් පොරුල් පොරුට්කල් මෙන්න මේක තුන්වෙනි උදාහරණ. රයිට් තුන්වෙනි ක්‍රමය. අපි බලමු හතරවෙනි ක්‍රමය කොහොමද කියලා. මෙහෙම ආව කොහමද වචනය අන්තිම අකුර ඉරණු සුලි නාන හල්කලාවුත් උදාහරණයට මානවන් මානවන් මෙන්න මේකේ අන්තිම අකුර ඉරණු සුලි නාන හල්කල තියෙන. ඉරණු සුලි නාන මෙන්න මේකට අපි නමක් කියන මොනවද? සුලි රයිට් මොනවද නාන ඉරණ්ඩු සුලි නාන එකෙන් සුලි දෙකෙන් එන නයන් හල්කලාවොත් මොනවද කරන්න ඕනේ ළමයි ඒ ඉන් කියන අකුර රයිට් වෙනස් වෙනවා ඉර් කියලා වෙනස් වෙනවා ඉන් කියන අකුර ඉර් කියලා වෙනස් වෙනවා ඊට පස්සේ තමයි මොනවද හ ඉල් කියන අකුරු දෙක එකතු කරන්න ඕනේ රයිට් මෙන්න මේ ඉන් කියන අකුර රයිට් ඉර් කියලා වෙනස් වෙනවා. එතකොට මානවන් මානවර්ගල්. එතකොට මේක එකතු කරන්න කොහමද? මානවර්ගල්. මානවර්ගල්. හරි. එහෙනම් මම කියන්න මානවන් මානවර්ගල් නම් ආසිරියන් ආසිරියර්හල්. ඒ වගේම තලෙයිවන්
தலைவர்கள் ඒවගේම நடிகன் நடிகர்கள் ඒවගේම பாடகன் பாடகர்கள் මෙන්න මේ උදාහරණ ඒ බලන්න ඊට පස්සේ ළමයි පස්වනි ක්‍රමය මෙන්න මෙහෙම ආව කොහමද පෞලේ සමාජික නැත්නම් නෑදෑයන් ආව අපි ඒක කොහමද බහුවචන හරවන්නේ ඒක ළමයි වෙනස් උදාහරණ කියමුකෝ අම්මා කියන වචනේ එතකොට අම්මා කියනක පෞලේ සමාජිකාව එතකොට ඒක වචනයේ බහුවචන හරන ළම ව්‍යාකරණ දැනුම විතරක්මදි ඒ වචනවල තේරුමක් දැනගෙන ඉන්න ඕනේ එතකොට අම්මා කියන පෞලේ සමාජික එතකොට අපි ළමයි මේකට මොනවද මතක තියාගන්න හල් කියන අකුර එකතු කරන්නේ නැහැ පෞලේ සමාජිකෙන්ද නෑදෑයන්ට ළමයි හල් කියන අකුර එකතු කරන්නේ නැහැ ඒ වෙනුවට අපි එකතු කරන මොන ළමයි මාර් කියන අකුර එකතු කරනවා මාර් එතකොට මේක එකතු කරා නම් කොහමද අම්මා අම්මා මාර් අම්මා අම්මා මාර් මෙන්න මේ මාර් කියන එක එකතු කරන්න ඕන හරිද ළමයි එහෙනම් අම්මා අම්මා මාර් නම් තව උදාහරණ කියන බලන්න අප්පා අප්පා මාර් ඒ වගේම අන්නා අන්නා මාර් ඒ වගේම මාමා මාමා මාර් ඒ වගේම මාමි මාමි මාර් මෙන්න මේක ළමයි අපේ රයිට් පස්වෙනි ක්‍රමය හා මෙන්න මේක ටික විශේෂයෙන් එක බලා ගන්න ඕනේ